Lak Derana Poothakata Eha Giya Rata Gena Kekkumak Vasantha Samarasinghe Sahodaraya Visin Gazette Patrayak Abiyogayata Lak Karamin Ada Special Determination Naduwak File Kara Visheshayen Api Dannawa Me Mohota Wana Vita Mudal Amathyanshaye Magin Yojana Karala Tiyenawa Banku Panatak ඒ බැංකු පනත පරිශීලනය කරාට පස්සේ තේරෙන ලොකු නීතිමය බාධාවක් තියෙනවා. ඒ නීතිමය බාධාව තමයි මේ නීතිමය බාධාව 2007 වර්ෂයේ ඉඳන්ම ආවා. 2017 වර්ෂයේ ඉඳන්ම ආවා. 2017 වර්ෂයේදීත් පාර්ලිමේන්තුවට මෙම පනත ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ මුදල් කාර්ක සභාවන් නොලදී මෙම පනත පරාජයට ලක් කරනු ලැබුවා. මේ පනත මේ ගැසට් පත්‍රයේ තියෙන විශේෂම ආණ්ඩුකම ව්‍යවස්ථා විරෝධී තත්ත්වයේ තමයි මේ ගැසට් පත්‍රයේ පනතක් බවට පත් වෙලා පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඒ සම්මත වූ මොහොතේ සිට මහ බැංකුව පාර්ලිමේන්තුවේ අධීක්ෂණයෙන් මිදෙනවා අපි දන්නවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ මූල්‍ය බලයේ හිමි වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව එතකොට කිසියම් මූල්‍යමය ආයතනයක් ලංකාවේ පිහිටවනු ලබන්නේ නම් එම මූල්‍යමය ආයතනය පාර්ලිමේන්තුවට යටත් මහ බැංකුවට යටත් ආයතනයක් විය යුතුය. නමුත් මෙම කෙටුම්පතහරා යෝජනා කරන දේ පාර්ලිමේන්තුවට අනුගත එකක් නෙවෙයි. එතකොට පාර්ලිමේන්තුවට අනුගත නැත්නම් ඒක ඍජුව සම්බන්ධ වෙනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට ජනතා පරමාධිපත්‍යයට. එතකොට ජනතාවගේ පරමාධිපත්‍යයට යටත් නොවන ආයතනයක් ආණ්ඩුකම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඉතින් අපි විශ්වාස කරන්නේ නැහැ කිසිසේත්ම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ යෝජිත පනත නීතියක් බවට පත් කරන්නේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියක් දෙයි කියලා. ඒක නිසා අවම තරමින් ජනමත විචාරණයකට ලක් කරන්නේ නැතුව මේ පනත අනුමත කරන්නේ නැහැ. අපි දන්නවා 2017 වර්ෂයේ ආපු වෙලාවේ බිමල් රත්නායක සුනිල් හඳුන්නේත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි ලෙස මේ පනතට හැපිලා අකුල ගන්න සිද්ධ වුණා. අද ඔවුන් නැති පාර්ලිමේන්තු වටපිටාවක් ඇතුලේ මේවා උස්සගෙන එනවා. මම විශ්වාස කරන්නේ නැහැ කීයටවත්. මේ ආණ්ඩුකම ව්‍යවස්ථා විරෝධී පනත ගැසට්ටුව පනතක් බවට පත් කළා නීතියක් බවට පත් වෙයි කියලා ඒක ජනතාවගේ පරමාධිපත්‍යයට වෙනස් තත්ත්වයක් තියෙනවා ජනතා පරමාධිපත්‍යයට විරුද්ධ තත්ත්වයක් තියෙනවා ඒක නිසා මේ පනත පරාජය කරයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සර අපිට විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසය පෙරදරි කරගෙන තමයි අද මෙම ගැසට්ටුවට එරෙහිව අපි අද නඩුවක් ගොනු කරනු ලැබුවේ අද අපි අපේ රටේ උපරිම ආධිකරණය නැත්තම් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය හරහා අපේ රටේ මහ බැංකුව පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය බලයට පිටින් එහෙම නැත්නම් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට එහා ගියපු ආයතනයක් ලෙස ස්වාධීන කරන්න රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් සැලසුම් කරන මේ සැලසුම අභියෝගයට ලක් කරන්න ඒ වෙනුවෙන් නීතිය ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ මේ ගැසට් පත්‍රයේ අභියෝගයට ලක් කරන්න අදාළ නඩු කටයුත්තක් යොමු කරන්න තමයි අපි ආවේ නීතිඥ සුනිල් වටකල මහත්මයාගේ ඒ වගකීමෙන් ඒ නඩු අපි අද යොමු කරා සහ හරි පැහැදිලි 2017 මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ සිද්ධ වෙලා අවුරුදු දෙකක් යනකොට රනිල් මේක ගෙනාවා පාර්ලිමේන්තුව ඔබට මතකද 2015 පෙබරවාරි 27 මහ බැංකුව කැඩුවට පස්සේ රනිල්ගේ ගෝලයා සිංගප්පූරුවෙන් ගෙනලා දාලා මහ බැංකු අධිපති කරාට පස්සේ දැන් ඒ මහ බැංකුව රටේ ජනතාවට වග කියන්න ඕනේ මහ බැංකුවා. එනිසා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ මහ බැංකුවා. හැබැයි එදා රනිල් බැලුවා මේ ඒක තමයි බාධා වෙන නිසා ජනතාවට වග කියන එක පාර්ලිමේන්තුවට වග කියන එක මහ බැංකුව නිදහස් කරන්න. එනිසා ඒ වෙනුවට 2017 ගෙනාවු පනත එදා සම්මත කරගන්න බැරිුණා. එදත් අපේ පක්ෂයේ මන්ත්‍රීවරු හඳුනිත සහෝදරයත් බිමල් රත්නායක සහෝදරයත් රජය ගිනුම් කාරක සභාව තුළ මේ ගැන සාකච්ඡා කරා මුදල් කාරක සභාව තුළ සාකච්ඡා කළා මේක පෙන්නවා. මේකෙන් හදන්න හදන්නේ ආපහු රනිල් මහා බැංකුව කොම්පැනියක් කරන්න හදන්නේ. අද ඒ පනතම තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. මොකද රනිල් රටේ තියෙන ඔක්කොම විකුණම් විකුණා යන්නේ ඇතුලේ මහා බැංකුවත් ඉතුරු කරන්නේ නැහැ. එදා සුද්ධ කරලා බැලුවා මේක ඉවර කරන්න පුළුවන්ද කියලා. අද මහා බැංකුව ස්වාධීන කරලා කොම්පැනියක් කරලා ඒ කොම්පැනියට තේ අනු කොම්පැනි හැටියට ඉතුරු බැංකු ටික පත් කරගනි. එනිසා මේ රටේ මුදල් වල බලය තියෙන ජනතාවට. ජනතාව ඒ බලය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට.
ආණ්ඩුකම ව්‍යවස්ථාවක ලියලා තියෙන 148 වෙනි වගන්තියේ මුදල් බලය සම්පූර්ණ තියෙන පාර්ලිමේන්තුවට කියලා. සහ පාර්ලිමේන්තුවල තියෙන මූල්‍ය බලය අද රනිල් රාජපක්ෂලා එකතු වෙලා පාර්ලිමේන්තුවෙන් ගලවලා මහ බැංකුව සාදීන ආයතනයක් කරන්න කම්පැනියක් කරන්න දැන් සැලසුම් සකස් කරලා තියෙනවා. ඒකට තමයි අද මේ පනත පාර්ලිමේන්තුව ගේන සූදානම් කරලා තියෙන්නේ. සහ අපි අද මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි මේ අධිකරණයට ආවේ. අපි විශ්වාස කරන අපේ රටේ අධිකරණය මේ මොහොතේ රටේ තියෙන තත්ත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධීව ප්‍රජාතන්ත්‍රවාදයේ බල්ලට දාලා ශ්‍රේෂ්ඨාධිකරණය කියන දේ ගණන් ගන්න නැතුව අපේ මහානායක හාමුදුරුවෝ ආගමික නායකයන් කාදිනල්තුමන්ලා කියන දේ ගණන් ගන්න නැතුව ඡන්ද නොතියා අද රනිල් හිතුවක්කාරී අත්නෝමතික තීරණ අරගෙන යනකොට ඒ තීරණ ක්‍රියාත්මක කරනකොට අත උස්සන පාර්ලිමේන්තුවක් අද තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට අත උස්සන්න කලින් අධිකරණය හරහා මේ පනත නවත්තන්න ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි රටේ පරමාධිපත්‍ය උල්ලංඝන වෙන රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන මේ මහ බැංකු පනත පරාජය කිරීම එහෙම නැත්නම් එක නවත්තන්න අදාළ මැදිහත් වීම කරන්න තමයි අපි අධිකරණයට ආවේ. ඒසම මේක විතරක් නෙමෙයි මේ පනත හරහා සිදුවෙන තව බොහෝ දේවල් තියෙනවා. විදේශවල ඉඳන් රනිල්ට පුළුවන් කෙනෙක් ඕන නම් මේකට ගෙනල්ලා දාන මුදල් ඇමති හැටියට. එනිසා විදේශවල ඉන්න කෙනෙක් මුදල් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට දානවා කියලා කියන්නේ. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් කරනවා කියලා කියන්නේ. ඒවා සම්පූර්ණයෙන්ම මේ ආයතනයේ තියෙන සමාගමක් බවටම පත් කරන්න තියෙන ඉඩ හදාගන්න තමයි මේ පනත ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන අපේ රටේ අධිකරණය මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ මැදිහත් වෙන ක්‍රියාවලියේදී මේ පනත පරාජය කරන මේ පනතේ තියෙන අඩුව නිසා මේ පනත නවත්තන්න කටයුතු කරයි කියලා ඒ වෙනුවෙන් ජාතික ජන බලවේග ලෙස අපි අද අධිකරණයට ආවා මේ පනත ක්‍රියාත්මක කිරීම නවත්තන්න. අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා ජනවරමට වලංගු නැති ජනවරමක් නැති රනිලුත් ජනවරමක් නැති පාර්ලිමේන්තුවත් අද රට විනාශ කරමින් ගෙන යන ක්‍රියාමාර්ග නවත්තන්න මහපාර විතරක් නෙමේ අධිකරණෙත් මේ කටයුත්ත කරන්න අපි ජාතික ජන බලවේග ලෙස මැදිහත් වෙන නිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි මැදිහත් වෙනවා කියන කාරණේත් අපි අවධාරණය කරලා කියනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්